සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝමදත් අනුබොබ් ටෙක්නෝ ඇකඩමියකට. ඉතින් මම මගේ පළවෙනි වීඩියෝ සීරීස් එක පටන් ගන්න හිතුවා ප්‍රෝග්‍රෑමින් ගැන. හේතුව තමයි IT ෆීල්ඩ් එකේ කවුරු ඉස්සරහට ගියත් වැදගත් වෙන දෙයක් තමයි මේ ප්‍රෝග්‍රෑමින් කියන දේ. ඉතින් අපි මොන software development එකට ගියත් අපිට programming languages ගැන අවබෝධය නැතුව එතනින් ඉස්සරහට යන්න හරි අමාරුයි. ඉතින් programming languages ගැන බේසික් තැන ඉඳලා ඩීප් තැනටම කතා කරන්න මම මේ වීඩියෝ සීරීස් එකෙන් බලාපොරොත්තු වෙනවා. අපි දැන් බලමු මොකද්ද මේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ කියලා. ප්‍රෝග්‍රෑමින් කියන දේ ආවේ අපි දැන් හිතමු අපි කම්පියුටර් එක යූස් කරලා අපිට අලුත් software එකක් හදන්න ඕන. අපි example එකක් විදිහට ගමුකෝ. අපිට ගණක් එකතු කරන්න තියෙන කියලා. එතකොට අපි දැන් අපේ භාෂාවෙන් අපි සිංහලෙන් කිව්වා කියමුකෝ 1 2 එකතු කරන්න කියලා කම්පියුටර් එකට. එතකොට එයාට ඒක තේරෙන්නේ නැහැ. මොකද ඒක අපි පාවිච්චි කරන භාෂාව. එතකොට කම්පියුටර් එකට ආවේනික භාෂාවක් කම්පියුටර් එකට තියෙනවා. ඔන්නෝයි පුද්ගලයා සහ පරිගණකය අතර තියෙන භාෂා ගැටලුවට ආව විසඳුම තමයි කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ. එතකොට ඉංග්‍රීසි, සිංහල, ස්පැනිෂ්, ඇරබික් ওই කොයි භාෂාවකින් කම්පියුටර් එකට අපි පණිවිඩයක් දුන්නත් එයාට ඒක එයාගේ භාෂාවෙන් කිව්වේ නැත්නම් එයාට ඒක තේරුම් ගන්න බැහැ. ඉතින් ඒකට විශේෂ භාෂාවක් ඕන. ඒකට තමයි මේ computer programming languages ආවේ. එතකොට programming languages ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. low level programming languages සහ high level programming languages කියලා. low level programming languages යටතේ machine languages සහ assembly languages කියලා languages දෙකක් තියෙනවා. ওই machine language කියන language එක යන්නේ 10 binary type එකට තමයි machine language එකේ programming වෙන්නේ. ඒක දැන් තියෙනවත් එක හරිම complex එකක්. එතකොට ඒ ක්‍රමෙන් දැනට shift වෙලා තියෙනවා. ඊට පස්සේ තියෙන තවත් ක්‍රමයක් තමයි assembly language කියන එක. ඒක චුට්ටක් අමාරු ක්‍රමයක්. ඒ කියන්නේ ඒකට අපි යූස් කරන machine එකේ operating system එක දැනගන්න ඕන, ඒකේ ඇතුලේ තියෙන coding, ඒ දේවල් වලත් උදව් වන වෙනවා assembly language එකක් code කරන්න. එතකොට දැනට අපි යූස් කරන්නේ කියන්නේ දැන් යූස් කරන ලැන්ග්වේජ් එක තමයි high level languages කියන්නේ. එතකොට C sharp, Java, Pascal, Python, Visual Studio, PHP කියන දැනට යූස් වෙන ඒවා ඔක්කොම වගේ high level programming languages. ඊට පස්සේ programming languages මේ තියෙන දැනට යූස් කරන programming languages වර්ග icon එකත් එක්ක ඔයාලට හැට හුරු වෙන්න ඕන නිසා තමයි මම මේක මේ පෙන්වන්නේ. එතකොට Java, C, Python, C Sharp, PHP ඔය විදිහට programming languages තියෙනවා. 2020 සංගණනයට අනුව දැනට මෙන්න මේ විදිහට තමයි programming languages පාවිච්චිය භාවිතය තියෙන්නේ. එතකොට Python තමයි වැඩිම භාවිතයක් මේ වෙද්දි තියෙන programming language එක. Java ඊළඟට JavaScript, C Sharp, C +++ ඔන්න ඔය විදිහට තමයි ඔය programming languages දැනට භාවිතයේ තියෙන්නේ. එතකොට අපි බලමු programming language එකක් කොහොමද? දැන් අපි programming language එකක් කියලා දැන් අපිට කතා කරන්න පුළුවන් අපි දන්න භාෂාවෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ගොඩක් අය පාවිච්චි කරන භාෂාවක් කියදට ඉංග්‍රීසි භාෂාවෙන් තමයි අපි අපේ program එක ලියන්නේ. එතකොට කොහොමද computer එක දැන් ඉස්සෙල්ලා කියන වෙන භාෂාවකින් කියන දේක් machine එකට තේරෙන්නේ නැහැ කියලා? එතකොට කොහොමද මැෂින් එක තේරුම් ගන්නේ අපි කියපු පණිවිඩය? ඒක තමයි මම දැන් මේ කියලා දෙන්න යන්නේ. Mostly similar to English language. Programming languages අපි ගොඩාක් දුරට ඉංග්‍රීසි භාෂාවට සමාන විදිහට තමයි කෝඩ් කරන්නේ. එතකොට ඉංග්‍රීසි භාෂාවෙන් අපි කෝඩ් කරන එකට කියනවා text editor කියලා. අපි text editor එකේ අපේ කෝඩ් එක ලියනවා. ඊට පස්සේ source code එකක් බවට ඒක පරිවර්තනය කරනවා. එතකොට text editor එක source code එක බවට පත් කරද්දී ඒක save කරන්න ඕන අදාළ language එකේ file name එකේ. එතකොට java නම් .java කියලා තමයි නම save වෙන්න ඕන. නමට නමකින් file type එක save වෙන්නේ .java කියලා. C sharp එකක් නම් .cs කියලා. PHP එකක් නම් .php කියලා තමයි ඒ අදාළ language එකට අනුව source code එක අපි save කරන්න ඕන අපි ලියපු code එක. හරිද?
එතකොට ඔය අපි ලියපු කෝඩ් එක තමයි එතන තියෙන්නේ. ඒ කෝඩ් එක ඊට පස්සේ කම්පයිලර් කියන කෙනා ඇවිල්ලා, හරිද, ඒ කම්පයිලර් කියන කෙනා අපි ලියපු කෝඩ් එක බයිට් කෝඩ් එකකට පත් කරනවා. එතකොට කම්පයිලර් අපේ කෝඩ් එක බයිට් කෝඩ් එකක් බවට පත් කරාට පස්සේ මැෂින් එකට ඔන්න දැන් තේරුම් ගන්න පුළුවන්. ඇයි අපි ලියපු ඉංග්‍රීසි භාෂාවෙන් ආසන්න විදිහට ලියපු ඒ අදාළ කෝඩ් එක මැෂින් එක විසින් බයිට් කෝඩ් එකක් බවට ට්‍රාන්ස්ෆර් කරලා මැෂින් එකට තේරුම් ගන්න පුළුවන් තත්ත්වයට පත් කරනවා. ඔන්න ඕක තමයි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල ප්‍රෝග්‍රෑම් කරන විදිහට අපේ සිස්ටම් එක හැදුනේ. එතකොට අපි කතා කරොත් ප්‍රෝග්‍රෑමින් කරන සොෆ්ට්වෙයාර් එකක් ඕනනේ. දැන් අපි කියනවා C කියනවා, C Sharp කියනවා, Java කියනවා, ඔය එක එක ලැන්ග්වේජස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ ඒ ලැන්ග්වේජස් වල කෝඩ් එක ගහන සොෆ්ට්වෙයාර් එකක් අපිට තියෙනවානේ. මෙන්න මේ තියෙන්නේ ඒ වගේ සොෆ්ට්වෙයාර්ස් කිහිපයක්. එතකොට මේ වගේ සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරලා අපිට කෝඩ් කරන්න පුළුවන්. අපි මේ ප්‍රෝග්‍රෑමින් කරන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස් වලට විශේෂ නමක් කියනවා. ඒ තමයි IDE එකක් කියලා. IDE එකක් කියන්නේ Integrated Development Environment එකක්. එතකොට අපේ සාමාන්‍ය C ප්‍රෝග්‍රෑමින් වලට යූස් කරන එකක් තමයි මේ කොඩ් බ්ලොක්ස් කියන්නේ. NetBeans කියන එක C Sharp, Java වලට යූස් කරන එකක්. Visual Studio C Sharp යූස් කරන එකක්. PHP Designer කියන එක PHP, SQL, SQL Server එකකින් ওই විදිහට තමයි IDEs තියෙන්නේ. ඉතින් ওই ටික තමයි දැනට තියෙන්නේ අපි අලුත් වීඩියෝ සීරීස් එකකින් කොහොමද මේ ප්‍රෝග්‍රෑමින් කරන්න කියලා ඉගෙන ගමු. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට ඔයාලව හම් වෙනකන් අපි අදට සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.